විශ්වයේ ආශිර්වාදයේ ඔබ සියලු දෙනාටම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉස්සෙල්ලම මට ඔබට හරි අපූරු දෙයක් පිළිබඳව සඳහන් කිරීමක් කරන්නට ඕනේ. මම සාමාන්‍යයෙන් මගේ දරුවෝ නිවැරදිව අභ්‍යාස කරලා අරගන්න විශේෂිත ප්‍රතිපල පිළිබඳව පුංචි හැඳින්වීමක් සිද්ධ කරනවා. අද මට සෞභාග්‍ය රන්දරට වැඩමුළුවට සම්බන්ධ වෙලා ඉන්න දරුවෙක් පරිවිදයක් කියලා තිබුණා. එය හිටියේ ලෑලි නිවසක. එය හිටියේ ලෑලි නිවසක මාස 4කින්. ඇයට හැකියාව ලැබිලා තියෙනවා හොඳ නවීන නිවසක්. ටයිල් අල්ලපු හොඳ නවීන නිවසකට යන්න මේ අභ්‍යාස නිවැරදිව සිදු කරලා. එතකොට ඇය ඉතාම භක්තිමත්ව පුදුමාකාර විශ්වාසකින් ඇගේ මුළු පවුලම එකතු වෙලා ඇය මට මතකයි එවලා තිබුණා ලස්සන ෆොටෝ එකක්. ඔවුන් අභ්‍යාස කරන තැන කළු ගල් තලාවක තමයි ඔවුන් අභ්‍යාස කරනවා කියලා තිබුණේ. එතෙන්ට ලස්සනට හිරු පායලා එනවා කියලා තිබුණා. ඉතින් හරිම භක්තිමත් පුදුමාකාර ශක්තියකින් යුක්තව ඔවුන් මේ අභ්‍යාස සිද්ධ කරලා තිබුණා. ඉතින් ඔවුන්ට ඒ ප්‍රතිඵලය ලැබුණා. ඒ ප්‍රතිඵලයේ ඒ දරුවෝ ලබාගෙන මේ වෙනකොට අර ලෑලිගේ වෙනුවට ඉතාම හොඳ ඔවුන්ට සුවපහසුව ඉන්න හැකි වෙන විදියට ඔවුන්ට සතුටින් ඉන්න හැකි වෙන විදියට පුංචි දරුවොත් එක්කලා නවීන නිවසක් සකස් කරගන්නට ඔවුන්ට අවශ්‍ය කරන මුදල් සතියෙන් සතියට කොයි විදියකින් හරි ලැබෙන බව ඔවුන් මට සඳහන් කළා එවලා තිබුණා. ඔබ දන්නවා මීට කලිනුත් සෞභාග්‍ය රන්දරටුව වැඩමුළුවෙන් මේ තියෙන්නේ අලුතින් නිවසක් ගන්න දරුවෙක්ට උදව් ලැබුණා. ඒ වගේම ඉඩම් වාසනා ඕන තරම් සිද්ධ වෙලා තියෙනවා. මේ තියෙන්නේ ඒ දරුවා මා වෙත කියලා එවලා තියෙන පණිවිඩය. මාස 7කට පෙර නිවසේ ඡායාරූපය ඇය මට එවලා තියෙනවා. මේ තියෙන්නේ ලෑලි දිවස. මට ඔබට මේක ඉතා හොඳින් පෙන්වන්න අමාරුයි. මේ තියෙන්නේ ඇගේ ලෑලි නිවස. දැන් මේ වෙනකොට මට වීඩියෝ පටයක් මෙවලා තිබුණා. මේ වෙනකොට ලස්සන්ට අද උළුහව තියලා ලස්සන්ට දැන් නිවස සකස් කරගෙන යනවා. ඉතින් ඇත්තටම මට සතුටුයි. මේක තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මම දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන දේ මේක. දරුවෝ මේ තැනට එනවා නම් ඒක තමයි මට තියෙන ලොකුම සතුට සහ සැනසීම. ඉතින් ඔබටත් මේක මේ මම මේ ගැන සඳහන් කිරීම මම සිදු කරේ තවත් දරුවේ මේකට එකතු වෙලා මේ දේ හරියටම අවබෝධ කරගෙන මේක තමන්ගේ ජීවිතේටම එකතු කරගෙන තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න හැකි වේවා කියන බලාපොරොත්තුවයි. හරි. අද මම ඔබව එකගෙන යනවා වෙනස්ම මානයකට. මේ මානය තුලදී අපි කතා කරන්නේ විශ්වාසය පිළිබඳව. මම දැන් හැම වෙලාවෙම ඔබට මතක් කරන දෙයක් තමයි විශ්වාසය ඔබේ හිතේ තියෙන්න ඕනේ කියන එක. විශ්වාසය ඔබේ හිතේ තියෙන්න ඕනේ. ඒ වගේම දැන් ඔබ මේ දේවල් කරන්නේ තව කෙනෙක් කරනවා දැකලා ඒ කෙනා ගැන ඒ කෙනාට පුළුවන් නම් මටත් පුළුවන්, මමත් මේක කරන්න ඕනේ, මම මේක විශ්වාසය ඇති කරගන්න ඕනේ කියලා අර අන්ධ විශ්වාසයක්. එහෙම නැත්නම් කිසිම පදනමක් නැතුව ඔබේ හිතේ ඇතිවෙනවා නම් යම් කිසි දෙයක් ගැන විශ්වාසය, පුතේ මම කියනවා ඒ විශ්වාසයෙන් ඔබ කටයුතු කරන්න එපා. ඉස්සෙල්ලම අපි ඕනම දෙයක් විශ්වාස කරන්න නම් ඒකට අපිට ශක්තිමත් පදනමක් තියෙන්න ඕනේ. අපි කවුරු හරි කෙනෙක්, අපි හිතමු ඔබේ සමීපතම කෙනාව ඔබට විශ්වාස කරන්න නම් ඒකට ශක්තිමත් පදනමක් තියෙන්න ඕනේ. බොරුවට මම මගේ සහකරු, එහෙම නැත්නම් මම මගේ සහකාරිය මම විශ්වාස කරනවා. පදනමක් නැතුව ඔබට විශ්වාස කරන්න බෑ කිසි දෙයකට. ඔබේ ජීවිතේ කිසිම දෙයකදී පදනමක් නැතුව විශ්වාස කරන්න ඔබට ඔබේ හිත ඉඩ දෙන්නේ නැහැ. ඔබේ හිත, ඔබේ යටිහිත ඔබෙන් ප්‍රශ්න කරනවා. එයාව කොහොමද ඔයා විශ්වාස කරන්නේ? ඔයා විශ්වාස කරනකොට කොහොමද ඔයා විශ්වාස කරන්නේ? ඒ විදිහට හැම වෙලාවෙම ඔබේ යටිහිත ඔබත් එක්කලා කතා කරනවා, ඔබ ප්‍රශ්න කරනවා. ඔබ සමහර වෙලාවට ඒකට ඇහුම්කන් නොදී ඉන්නට පුළුවන්. හැබැයි
හැම වෙලාවෙම ඔබ යටහිත ඔබත් එක්කලා කතා කර කර විවිධ විවිධ දේවල් ගැන අහනවා. දැන් මම අද page එකේ එක්තරා post එකක් දැම්මා. මම ඒකදී දරුවන්ට කිව්වා ඔබට යම් කිසි ඔබේ ජීවිතේ ගැටලුවක් ඇති වෙලා තියෙනවා නම් ඒ ගැටලුවට අවශ්‍ය කරන පිළිතුර හොයාගන්න ඔබේ ඔබේ මේ ප්‍රබල ආධ්‍යාත්මික ශක්තිය සමත් වෙනවා. ඒක සිදු කරන්න පුළුවන්. නමුත් ඒ සිදු කිරීමට තියෙන බලය, ඒ හැකියාව, ඒ ශක්්‍යතාවය ඔබ වහලා තියාගෙන ඉන්නේ. ඒ වහලා තියාගෙන ඉන්නේ ඔබට පදනමක් නැති විශ්වාසයක් ඔබේ හිත තුල තියෙන නිසා. පදනමක් නැති විශ්වාසයක් බලවත් නැහැ. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ විශ්වාසය තමයි පරම ඥාතිය. එමේ විශ්වාසයේ පරම ඥාතිය කියන්නේ අපිට විශ්වාසය තියෙනවා නම් ඔබේ හොඳම නෑ ඔබට හැමදාම ආදරේනේ. ඔබව වැටෙන්න දෙන්නේ නැහැ. හැම වෙලාවෙම ඔබ දිරිගන්නවා, ඔබව උත්සාහවන්ත කරනවා, ඔබව ඉදිරියටම අරගෙන එනවා. ඒ වගේ තමයි ඔබට තිබිය යුතු හොඳම කෙනා තමයි ඔබ ළඟ තියෙන ඔබේ හිතේ තියෙන විශ්වාසය. මේ විශ්වාසය දෙකට වුණාම එහෙම නැත්නම් මේ පදනමක් නැති විශ්වාසයක් ඔබේ හිතේ තියෙනකොට ඔබට ඒක ඇත්තටම විශ්වාස කරන්නද නැද්ද කියන එක ඔබේ හිත දෙකිටියාවකේ පෙළෙන්න පටන් ගන්නවා. ප්‍රශ්න කරනවා මේක ඇත්තටම දෙයක් තියෙනවද, විශ්වාස කරන්න පුළුවන්ද? මෙන්න මේක තමයි පුතේ ප්‍රබලම ප්‍රශ්නේ. ඉස්සෙල්ලම ඔබ යම් කිසි දෙයක් පටන් ගන්නවා නම්, ඔබට යම් කිසි දෙයක නිපුණත්වයක් ගන්න ඕනේ නම්, අපි ගමු වාහනයක් පදවීම. වාහනේ පදවන්න නම් ඔබට ඔබේ වාහන පදවීමේ ශක්්‍යතාවය නැත්නම් හැකියාව පිළිබඳව ඔබට හොඳ විශ්වාසයක් හිතට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔබට ඒ වාහනේ පදගෙන යන්න හරි අමාරුයි. මොනවා හරි ඔබට නොහිතනා විදිහක දෙයක් සිද්ධ වෙනවා. සමහර විට ඔබේ කකුල් හිර වෙනවා වගේ දැනේ, කෙඳ පෙරලෙනවා වගේ දැනේ, විවිධ දේවල්. බඩ රිදෙනවා වගේ දැනේ. මේ විදිහට විවිධ දේවල් මගින් ඔබ අර වාහනේ පැදවීම ඒ අභියෝගය ඔබට නිවැරදිව කරන්න දෙන්නේ නැහැ. පැහැදිලිද? ඒ වගේම ඔබට හොඳට තියෙනවා නම් විශ්වාසය, තමන්ගේ ආත්ම විශ්වාසය, හරි මට මේක පුළුවන් කියලා ඔබට ඕනම වේගයකට වාහනේ පදවගෙන යන්න පුළුවන්. වාහනේ වේගය ගැන දැනෙන්නෙම නැහැ. එච්චරට ඔබට හැකියාව වර්ධනය වෙනවා. ඒක සිද්ධ වෙන්නේ ඔබේ විශ්වාසය. කොතෙන්ද දැනෙන්නේ? පදනමක් සහිත විශ්වාසය. මේ පදනම එන්නේ කොහොමද? දැන් මේක තමයි මට කියලා දෙන්න ඕනේ. දැන් ඔබ දන්නවා වාහනය පදවන්න අවශ්‍ය කරන ඒ අංගෝපාංග ක්‍රියා කරන විදිය. ඔබට වාහනේ පුරුදුයි, වාහනේ අංගෝපාංග ඔක්කම නිවැරදිව ක්‍රියාත්මක කරන්න ඔබට පුරුදුයි. අවශ්‍ය ක්ෂණයට ඔබට ඉක්මනින් ඒ වාහනේ අංගෝපාංග ක්‍රියාත්මක කරන්න හැකියාව තියෙනවා. ඔබට ඔබගෙනම හොඳ ශක්තිමත් පදනමක් දැන් ඔබේ යටිහිතටම ඔබට දැනිලා තියෙනවා. අන්න ඒ නිසා තමයි ඔබ ඒක පුදුමාකාර විශ්වාසකින් කරන්නේ. ඒ නිසාම ඔබ ජය ගන්නවා. ඔබට දැන් හොඳින් වාහනේ පදවන්නට පුළුවන්. එතකොට මේ විශේෂක්ති අභ්‍යාස සිදු කිරීමත් මේ වගේ දෙයක්. ඔබේ හිත තුල ප්‍රබල විදියට විශ්වාසය තියෙන්න ඕනේ. ඔබේ ජීවිතයට එන ඕනම ගැටලුවක් විසඳීමත් මේ වගේ දෙයක්. ඒ ගැටලුව විසඳන්නට මට හැකියාව තියෙනවා කියන එක ප්‍රබලව ඔබට විශ්වාසය තියෙන්න ඕනේ. දැන් මේ විශ්වාසය ඇති කරගන්නේ කොහොමද? දැන් මේ විශ්වාසය ඇති කරගන්න උදව් වෙන්න තමයි මම නිතරම ඔබට මේ දරුවන්ගේ සුබ පණිවිඩ
මේ සෞභාග්‍ය රන්දරට වැඩමුළුවට සම්බන්ධ වෙච්ච දරුවන්ගේ සුබ පණිවිඩ සියල්ලම මම ඔබට බලන්න දෙන්නේ මේ විශ්වාසය ඇති කරන්නේ ඒගොල්ලෝ හිතන විදියට. ඒගොල්ලන් මම දරුවන්ට ආරාධනා කරනවා මේක ඔබේ දැන් මේ ගොඩක් දරුවෝ මේ ඉංග්‍රීසි අකුරෙන් මට ලියලා එවන්නේ එහෙම නැතුව සිංහල භාෂාවෙන් ලියලා එවන්න කියලා. එතකොට ඕන කෙනෙක්ට කියවන්න ලොකු ආසාවක් දැනෙනවා. පැහැදිලිව කියවන්න පුළුවන්. ගොඩක් වෙලාවට දරුව විශ්වාසය ඇති කරගත්ත විදිහ ඒගොල්ලෝ කියන්නේ මට හොඳටම විශ්වාසයක් තිබුණා මේ සූර්යාගේ ප්‍රබලතම ශක්තිය ආශිර්වාදයෙන් මට ලැබෙනවා කියලා. ඒක උන්ගේ හදවතටම කාවැදිලා තිබුණා. එතකොට ඒගොල්ලන්ට ඒ පදනම ඇති වුණේ කොහොමද? ඒගොල්ලෝ දැක්කා මම දරුවන්ව මෙහෙවලා නිවැරදිව මේ මාර්ගෝපදේශනේ දුන්නට පස්සේ ගොඩක් අය ඒගොල්ලන්ට කලින් හිටපු අය ඒක ගැන හරි අවබෝධයක් ලබාගෙන ප්‍රතිඵල ලබා ගත්තා. පළවෙනි විශ්වාසය ඇතිවීම. දෙවෙනි දේ තමයි ඒගොල්ලෝ අභ්‍යාස කරන්න පටන් ගන්නකොට ඒගොල්ලන්ටත් දැනෙන්න පටන් ගන්නවා හා දැන් මේක හොඳයි. මම මේ විදිහට හිතනකොට මට ප්‍රශ්නයක් නැහැ. ඔන්න විශ්වාසයේ පදනම එනවා. දැන් මේ විශ්වාසයේ මේ පදනම ආවට පස්සේ ඒක නොසැලෙන විශ්වාසයක් විදිහට කවදාකවත් කාටවත් කාගේවත් වචනකින්වත් බිඳින්න බැරි විශ්වාසයක් විදිහට ඒ විශ්වාසය ඔබේ හද තුල තියෙන්න ඕනේ. ඊට අමතරව ඒ විශ්වාසය පුතේ ඇති වෙන්නේ දැන් මේ මාර්ගෝපදේශණයට ඔබ අභියෝග කරනවා නම් එහෙම නැත්නම් ඔබ මේක හරිද වැරදිද බලන්න හිතාගෙන ඉන්නවා නම් මේ තුල ඔබට ඒ විශ්වාසය එන්නේ නැහැ. එහෙම නෙමෙයි. ඒක නිසා තමයි මම කියන්නේ භක්තිමත් වෙන්න ඕනේ කියලා. ඔබ භක්තිමත් වෙන්න ඕනේ. ඔබ හිරු දෙවියන්ගේ භක්තිමත් භක්තිමත්ෙක් වෙන්න ඕනේ. භක්තිමත් වෙන්න ඕනේ. ඇයි අපි හිරුට භක්තිමත් වෙන්නේ? අපිට හරිම පැහැදිලිව හේතු කාරණා ටිකක් තියෙනවා. අපි මේ හිරු දෙවියන්ට භක්තිමත් වෙන්නේ. හිරු එක දවසකට නැති වුණොත් අපිට කන්න බොන්න ඔක්කොම නැති වෙලා යනවා. මේ මුළු ලෝකෙම ආහාර හදන්නේ හිරුගේ ප්‍රබලතම ශක්තියෙන්. ඒ ශක්තිය තමයි ප්‍රභා සංශ්ලේෂණයේ සිදු කරලා මේ ගස්වැල් ආහාර ලිපදවන්නේ. අල බතල අපි මේ කන බත් ඇටයක් පාසා අපි හිරු දෙවියන්ට ස්තුතිවන්ත වෙන්නේ. හිරු අපි කියන අජීවී වස්තුවක්. නමුත් ඇයි අපි දේවත්වයේ සැලකන්නේ? ඒ ශක්තිය තමයි මේ මුළු විශ්වය පුරාම තියෙන්නේ. ඒ ශක්තියට අපි භක්තිමත් වෙන්න ඕනේ. අපි කන බත් ඇටයක් පාසා අපි කරන හැම දෙයකම අපි හුස්ම ගන්න හුස්ම පොද්දට මේ හැම දෙයකම අපි භක්තිමත් වෙන්න ඕනේ. පුතේ තමන්ට අනිත්‍ය තමයි තමන් යම්කිසි කෙනෙක්ගෙන් අපි හිතමු ඒ කෙනා අපිට අදාළම නැති කෙනෙක්. අපි දන්නේවත් නැති කෙනෙක්. අපිට ඒ කෙනාගේ හිත සතුටු කළා ලැබෙන කිසි දෙයක් නැහැ. හැබැයි ඒ කෙනා තමන්ට තමන්ගේ ජීවිත කාලෙදී මොනව හරි දෙයකට පුංචි හරි උදව්වක් කරා නම් ඔබේ හිතේ ඒ දෙයට භක්තිය තියෙන්නට ඕනේ. ඒ දෙයට අපි කියන්නේ කළගුණ සැලකීම තියෙන්නට ඕනේ. ඔබ දන්නවා ලෞතර බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ පිට දීපු බෝධින් වහන්සේට අනිමිස ලෝචන පූජාව සිදු කරලා ස්තුතිවන්ත වුණා. භක්තිමත් වුණා. කළගුණ සැලකීම උන්වහන්සේ එදා කියලා දුන්නා. ඒ බෝධින් වහන්සේ කියලා කියන්නේ ශාක්‍යයක්. අපිට කියන්නේ ඒක නිකම්ම ශාක්‍යයක් නේද? හැබැයි ඔබට ඒකෙද භක්තිය තියෙනවා නම් මේ බෝධින් වහන්සේ නිසා මට මේක ලැබුණා. මට හෙවන දුන්නා. මට කන්න දුන්නා. අපි හදන එළවලු පැල ටිකට අපි භක්තිමත් වෙන්න ඕනේ. මම ඔබට කියලා තියෙනවා මට එළවලු පැල මැරෙන්න යනවා නම් එහෙම නැත්නම් ඒගොල්ලන්ට වතුර නැත්නම් මට කන්න බොන්න බෑ. ඒගොල්ලන්ට ඒ දේවල් ටික දීලා තමයි මට කන්න බොන්න. ඒක දැනින්නේ අපි ඒකට භක්තිමත්. තේරුණාද? හිත භක්තියෙන් පුරව ගන්න ඕනේ. මෙතෙන්දී මේක ගැන අචල විශ්වාසයක් නැතුව ඔබේ හිත තුල දෙපැත්තට වැදගෙන කවදාකවත් මම දරුවන් දෙකින මේ අභ්‍යාස කරන්න එපා කියලා. ප්‍රතිඵල එන්නේ නැහැ පුතේ. ප්‍රතිඵල එන්නේම නැහැ. ඒ නිසා ඒක මතක තියාගන්න. එතකොට මේ විදිහට තමයි ඔබේ හිත තුල ශක්තිමත් පදනමකින් විශ්වාසය ගොඩනගන්නේ. එතකොට
මේකට මේ සම්පූර්ණ කරන්න ඕනේ මට චුට්ටක් වෙලා ගියාට මේ වීඩියෝ එක දැන් අපිට මොනවා හරි ගැටලුවක් ආවහම අපි මේ ගැටලුව හරි මම මේක කොහොම හරි විසඳුමක් ලබා ගන්න මම මගේ මේ ගැටලුවට අනිවාර්යයෙන්ම විසඳුමක් ලබා ගන්නවා මේ විසඳුම මට මේ විශ්වය ලබා දෙනවාමයි ඔබට මේ විදිහට ප්‍රබලව හිතලා ඔබ ඒක ප්‍රබලව ඔබේ මනසේ තියා ගන්න ඕනේ ඔබේ හදවතේම තියෙන මේකට අනිවාර්යයෙන් විසඳුමක් ලැබෙන්න ඕනේ මේකට අනිවාර්යයෙන්ම විසඳුමක් ලැබෙනවා මම ඒක 100%ක්ම දන්නවා හරි දැන් තියෙන්නේ ඒක හොයා ගන්න එක මේක ඔබේ මනසේ තියාගෙන ඔබ නිින්දට යන්න ඔබට මොනවා හරි ගැටලුවක් තියෙනා නම් ඒ ගැටලුව ඒක ගැන අචල විශ්වාසයක් ඒක ගැන ප්‍රබල විශ්වාසයක් තියාගෙන මම දන්නවා මට මේක අනිවාර්යයෙන්ම විසඳ ගන්න මොකක් හරි මාර්ගයක් පෑදෙනවාමයි කියන ප්‍රබල විශ්වාසය තියාගෙන ඔබ නිින්දට යන්න. නිින්දට යන්න කියලා කියන්නේ ඔබේ යටිසිත සහ උඩුසිත. එහෙම නැත්නම් මේ විශ්වයේ තියෙන ප්‍රබලතම බලයන් සමග ඔබේ සිතුවිලි, ඔබේ හැඟීම් එකතු වෙන්න නිින්ද ගොඩාක් උදව් වෙනවා. මෙහෙම නිින්දට ගිහිල්ලා සමහර විට ඔබ ඊළඟ දවසේ නැගිටිනකොට ඔබට මොනවා හරි ඉඟියක් තියෙයි මේකට විසඳුමක් විදියට. එහෙම නැත්නම් ඊළඟ දවස් කීපය ඇතුළත ඔබට මොනවා හරි දෙයක් එකපාරට පේන්න ගනි ඒකට ඔබව නිකන් කාන්දමකින් ආකර්ෂණය කරනවා වගේ ඒ තැනටම ගිහිලා එක්කෝ සමහර විට රූපවාහිනී යන්ත්‍රයේ විකාශනය වෙන වැඩසටහනක්. එහෙම නැත්නම් ටෙලි නාට්‍යයක එක දෙබසක් එහෙම නැත්නම් ඔබේ පුංචි පුතා දුව මොනවා හරි අරගෙන එන පුංචි පත්තරයක තිබිච්ච කොටසක් ඔබට ඉබේම බැලෙන YouTube නාලිකාවක වීඩියෝ එකක් මොනවා හරි දෙයකින් ඔබට මේ ප්‍රශ්නෙට විසඳුම ලැබෙනවාමයි ඔබ ඒක හිතේ තියාගත්තාම මම ඔබට කලිනුත් කියලා තියෙනවා ඔබේ ආධ්‍යාත්මයේ පුදුමාකාර ප්‍රඥාවන්තයෙක් ඔබේ ආධ්‍යාත්මය තුල මේ ආත්ම ගණනාවක ඔබ එකතු කරගත්ත අධ්‍යක්ීම් ගොඩාක් තියෙනවා ලොකු ගොනුවක් ඒක නිකන් ෆයිල්ස් වගේ අපි අර Google එකේ හොයන්නේ ඒ විදිහට ඉච්චරට පුදුමාකාර දැනුමක් තියෙනවා එතකොට මේ දැනුම එක්කලා සංකල්පනය කළ ඔබට ඔබේ යටිහිත ඔබේ මනස ඔබේ ආධ්‍යාත්මීය ශක්තිය එකතු වෙලා එකට අවශ්‍ය කරන නිවැරදිම මාර්ගය පෙන්නනවා මෙතන තමයි යන්න ඕනේ මේක මෙහෙම කරොත් මෙහෙම වෙනවා මේක මෙහෙම කරොත් මේ විදියට වෙනවා ඒකසාව මේක තමයි ගන්න ඕනේ කියන එක ඔබට නිවැරදිව පෙන්නනවා මේක පෙන්නන්නේ ඔබ තුල විශ්වාසය තිබුණත් විතරයි අනිත් එක තමයි ඔබ ඔබේ මේ මනස එහෙම නැත්නම් ඔබේ මේ ආධ්‍යාත්මික ශක්තිය මේ ඔබ තුල තියෙන මේ දැනුම් තොරතුරු ගබඩාව ඔබ ඇක්ටිවේට් කරගන්න එහෙම නැත්නම් ඔබ ඒක ක්‍රියාත්මක කරගන්නකොට හොඳින් මතක තියාගන්න ඕනේ කරුණු ටිකක් තියෙනවා. ඒකට සිතීමේ හැකියාවක් නැහැ. ඒ කියන්නේ දැන් ඔබ හිතන මේක මෙහෙම වෙයිද දන්නේ නැහැ. අපි හිතමු ඔබට රතු පාට කාර්යකකුත් තෝනි නිල් පාට කාර්යකකුත් තියෙනවා. එතකොට ඔබ තීරණය කරන්න ඔබ හිතන මම රතු පාට කාර්යකද නිල් පාට කාර්යකද ගන්න. ඔබට කාර්යකක් තමයි ගන්න ඕනේ. හැබැයි ඔබ හිතන රතු පාට කාර්යකද ගන්න නිල් පාට කාර්යකද ගන්න කියලා. එතකොට ඔබේ යටිහිතට හැකියාවක් නැහැ ඔබ ගන්න ඕනේ මොන කාර්යකද කොයි පාටද කියලා කියන හැකියාවක් නැහැ. හැබැයි ඔබ වාහනේ ගන්න විදිය ඒකට අවශ්‍ය කරන මේ මාර්ගය පෙන්වන්න ඔබේ යටිහිතට පුළුවන්. ඒ නිසා ඔබ ගාව දෙපැත්තට වැනෙන දේවල් හිතේ තියෙන්න බෑ. ඔබ ගාව තියෙන්න ඕනේ හරි ප්‍රබල එක හැඟීමක් එක උදව්වක් එක මාර්ගයක් මට මේතෙන්ට තමයි යන්න ඕනේ එක සිහිනයක්. මේ කියන්නේ මං සිහින ගොඩාක් ඔබට ඉෂ්ට කරගන්න හැකියාව තියෙනවා. නමුත් ඒ සිහිනේ මම අපි හිතමු දැන් අර කාර් එක වගේ. මම නිල් පාට කාර් එකක් තමයි ගන්න. ඒක ඔබ තීරණය කරන්න ඕනේ. ඒකේ පාට ඔබ යටිහිත තීරණය කරන්නේ නැහැ. දැන් ඔබට හිතෙනවනේ මම හොදක් කරුන් මට අනිවාර්යයෙන්ම හොදක් තමයි ලැබෙන්නේ කියලා. ඒක වැරදි. ඔබ හිතේ විශ්වාසය තියෙන්න ඕනේ මට අනිවාර්යයෙන්ම හොඳ දේවල් සිද්ධ වෙනවා. මම හොඳක් කරොත් මට හොඳක් ලැබෙනවා කියන එක වැරදි. දැන් අපි ගොඩක් කලවට මේ වැරදි කරනවා.
මට දරුවෝ කියනවා මම මෙච්චර හොඳ කරනවා මම මෙච්චර හොඳ කරනවා මට වැරදිමයි වෙන්නේ ඒ ඔබ හිතන විදිහට ඇයි ඔබ හිතන්නේ ඔබ ඔබේ මනසට දාලා තියෙන මම කොච්චර හොඳ කරාම මට වැරදි වෙනවා දැන් මේ ළඟදී ආදර වැඩමුළුවට එක්ක දරුවෙ සම්බන්ධ වෙලා තිබුණා ඒ දරුවා මට කියනවා මට හැමදාම එන්නේ මේ ආදරේ එයාගේ පාටන විදිහට එයාට හැමතිස්සෙම පෙම්වතුන් එන්නේ එයාව කොයි විදියකින් හරි රවට්ටන අය. එතකොට මං කිව්වා ඇයි පුතේ මෙහෙම වෙන්නේ? මුලින්ම එයාගේ පෙම්වතා එයාව රවට්ටලා තියෙනවා. එතකොට එයා හැම පෙම්වතෙක් දිහාම බලන්නේ එයාගේ හිත ඇතුලේ විශ්වාසය තියෙනවා හැම කෙනෙක්ම මාව රවට්ටයි කියලා. එතකොට ආකර්ෂණය කරගන්නේ එයා රවට්ටන අයමයි. මං කිව්වා පුතේ මේක අයින් කරන්න. එක දානයක් දුන්න කියලා හිතන්නේ ඒක අයින්ම කළා දාන්න. Taman එයාගේ එයාට සිද්ධ වුණා කිව්වා ඒගොල්ලෝ බොරු විදියට එයාගේ මුදල් අරගත්තකෝ මං කෝ පුතේ දැන් ওই මුදල් අරගත් එක තයින් කරන්න ඕනේ ඒකත් හිතන්න එපා දැන් ඒක දීලා ඉවරයිනේ ඒක ගැන හිතමින් ලත වෙමින් හිටියද වැඩක් වෙන්නේ නැහැ ඒක අයින් කරලා ඔබේ හිත තුල තියාගන්න උනේ මේ මට එහෙම කෙනෙක් නෙමෙයි මට හොඳ මිනිස්සෙක් ලැබෙනවා මට හොඳ හොඳ සහකරුවෙක් ලැබෙන්නේ එයා මේ විදියයි මේ විදියයි Taman tamange hitata eka kawata එතකොට දැන් මං හිතනවා ඔබට මේක නිවැරදිව තේරෙන්න ඇති කියලා. මෙතෙන්දී ඔබේ ගැටලු බොහොමයක් විසඳ ගන්නට ඔබට අවශ්‍ය කරන මාර්ගෝපදේශණය ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. හරි. එතකොට තව පුංචි දේවල් ටිකක් මතක් කරන්න තියෙනවා මේ පලිඟු. දැන් මේ පලිඟු වලටත් එහෙමයි. ආශිර්වාද පලිඟු කට්ටලේ ඔබ මම ඒක කිව්වට මදි. ඒකේ තියෙන විශ්වාසය ඒකේ තියෙන බලය මම දන්න නිසා මම ඔබට කියනවා ඔබ මාව විශ්වාස කරන නිසා මේ ආශිර්වාද පලිඟු කට්ටලේ මේ පලිඟු වල තියෙන ශක්තියේ බලය දරුවෝ අත්දැකලා තියෙනවා සහ මම අත්දැකලා තියෙනවා ඉතින් ඒ නිසා මම ඔබට කියනවා මේ පුෂ්පරාග මණිකේ තියෙන බලය ධනාකර්ෂණ බලය මම අත්දැකලා තියෙනවා මගේ දරුවෝ මගේ හොඳම ගෝලයෝ හැම කෙනාක්ම මේක අත්දැකලා තියෙනවා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වචනෙන් මට ඒක ලියලා තේවලා තියෙනවා එතකොට ඒක මම විතරක් කියලා මදි. මම කිව්වට ඔබත් ඒක ඔබේ හදවතින්ම විශ්වාස කරන්න ඕනේ. මේක අනිවාර්යයෙන්ම මට ශක්තියක් වෙනවාමයි. මේ සූර්ය ශක්තියෙන් අපේ ප්‍රබලත්වය ලබා දීලා අපේ ඕරාව ශක්තිමත් කරගන්නවා මේක. ඒ නිසා ඒක ප්‍රබල වෙන්නේ. ඒ නිසා ඒකෙන් ඒ ආකර්ෂණය ලැබෙන්නේ. එතකොට ඔබේ ආකර්ෂණය ලබා ගන්න ගමන් ඔබේ හිතේ තියෙන මේක බොරුවක්ද දන්නේ නැහැ මේක හරියට වැඩ කරන්නේ නැද්ද දන්නේ නැහැ මේක මේ මවාපෑමක්ද දන්නේ නැහැ එහෙම තියෙනනම් මම තාම ආදරෙන් මගේ දරුවන්ගේ මතක් කරනවා මේ පලිඟු වලට අතවත් තියන්න එපා පුෂ්පරාග මැණික් අතවත් තියන්න එපා ඒක ඔබ කරගන්න ලොකුම ලොකු වරදක් ඒ නිසා ඒක කරන්න එපා ඔබේ හිතේ අචල විශ්වාසයක් තියෙන්න ඕනේ මේක එතකොට ඒක ලබා ගන්න පුළුවන් දරුවන්ට මේ වෙනකොට ඉතාලියටත් මම යවලා තිනවා පලිඟු සහ පුෂ්පරාග මැණික් ඒකත් මතක් කරන්න ඕනි දරුවෝ ඒකට පුදුමාකාර මගෙන් ගොඩාක් දරුවෝ ඉල්ලුවා මේක එවන්ට කියලා පිටරටට ඒක නිසා පිටරටට එවීම සිද්ධ කරනවා ඒක ලොකු ප්‍රොසෙස් එකක් ගිහිල්ලා වෙන්නේ ඒකෙදි ඉන්ෂුරන්ස් එකක් යන්න ඕනේ ඉන්ෂුරන්ස් කරලා ඔක්කොම කරලා තමයි දරුවන්ට එවන්නේ මට ටිකක් ඒකට ටිකක් මහන්සි වෙන්න වෙනවා මගේ මේ වැඩ කටයුතු ටිකක් නවත්තලා නමුත් ඒක මම සිද්ධ කරනවා දරුවෝ වෙනුවෙන් කලින් ඒ සේවාව ලබා දුන්නේ නෑ මම නමුත් දැන් මේ වෙනකොට ඒ සේවාව ලබා දෙනවා අවශ්‍ය දරුවන්ට ඒ ඇනුම් ලබා දෙන්න පුළුවන් මගේ පේජ් එකට ඇවිල්ලා ශ්‍රාරාජ්‍ය සිම්පල් ලයිෆ් FB පේජ් එකට මගේ සහායිකාව ඉන්නවා ඒකට උදව් කරන්න ඔබට අවශ්‍ය කරන පලිඟු සහ මැණික් පුෂ්පරාග මැණික් ගෙන්වා ගැනීම හැකියාව තියෙනවා ඊළඟට කිසිම දරුවෙක් ගොඩාක් මේ කලබල වෙලා මේක කරන්න එපා. ඔබ ඉස්සෙල්ලා මේ ධනය ආකර්ෂණය කරන ධනාකර්ෂණ අභ්‍යාස දීලා තියෙනනේ. ඒ අභ්‍යාස සිද්ධ කරලා ධනය ආකර්ෂණය කරගන්න. ඒක කරලා ඔබ පීඩනයක් නැතුව සතුටින් තමයි. සතුටින් ප්‍රබල අර එතකොට තමයි පුතේ විශ්වාසය ගොඩ නැගෙන්නේ. මට දැන් මට සමහර දරුවෝ ලියලෙවල් තියෙන මේ මැඩම් කියලා දීපු අභ්‍යාස කරලා මම ලබාගත්ත සල්ලි කියලා මට ලිහිලිවට තියෙන මම දැකලා තියෙනවා. ඉතින් ඒක මට ලොකු සැනසීමක් ඒ වගේ මේ දරුවන්ගේ මනසට සැනසීමක්. ඔබ කිසිම වෙලාවක පීඩණයට පත් වෙලා කිසි දෙයක් කරන්න එපා. වැඩමුළුවලට සම්බන්ධ වෙන්න ඕනේ Tamanta අනිවාර්යයෙන්ම Tamange හිත කියනවා.
සමහර දරුවෝ මට නයමිත් කියන අහනවා කියලා කවද්ද මේ මොකද්ද මං තෝරගන්න උනේ වැඩමුළු එහෙම නෙමෙයි ඔබේ හිතයි ඒක ඔබට කියන්න ඕනේ ඒ වැඩමුළුව ඔබ තෝරගන්න ඕනේ ඉතින් මගේ සෞභාග්‍ය රන්දරතු වැඩමුළුව විශ්වයේ ප්‍රබලතම ප්‍රතිඵලදායි වැඩමුළුව විශ්ව ශක්ති වැඩමුළුව ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන් ඒ වගේම දැන් මම මේ දවස්වල දෙනවා මම ඉගෙනගත්ත සීලූම මේ අන්තර්ජාලයෙන් මුදල් ලිපීමේ ක්‍රම විශ්වාසවන්ත ක්‍රම පිළිබඳව තියෙන මගේ කෝස් එක ඊමණි කෝස් එක ඔබට අවශ්‍ය නම් සම්බන්ධ වෙන්න පුළුවන් ඒ වගේම ආදර වැඩමුළුවක් තියෙනවා අවශ්‍ය දරුවන්ට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා එතකොට මේ ඔක්කොටම සම්බන්ධ වෙන්න ඊළඟට ලංකාවේ හෝ පිටරටට හෝ ඔබට පළිඟු ලබා ගන්න අවශ්‍ය නම් නිවසටම ගෙදරට මොගලන්ට ගෙන්න ගන්න ඕනේ නම් ඒ ඔක්කොටමත් ඒ වගේම පැල ලබා ගන්න ඔක්කොටම ශ්‍රාරාජි සිම්පල් ලයිෆ් FB page එකට inbox පණිවිඩයක් එකතු කරන්න. පහත description box එකේ තියෙන එකේ link එක. එහෙනම් දරුව හැම දිනාටම තමන්ගේ ජීවිතේ සියලුම කරදර බාධක ඉවත් වෙලා ආදරෙන් සතුටින් සැනසීමෙන් ඉන්න මේ විශ්ව ආශිර්වාදය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි හැමදෙනාට.